හටනමලක් සේ අයිති වෙනුව කතා කරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. අපි කියනවා පහුගිය කාලේ අපි කිව්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොල්ල කල්ලියකට අහු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට ජනතාවට තන්නි කරම ලබා දුන්න ඒ පොරොන්දුවේ එයා පොරොන්දුව ඉටු කරන්නේ නැති තත්ත්වර පත්වලා තිබෙනවා. 69 ලක්ෂයක ජනවරමේ සැබෑ අයිතිකාරයෝ තමයි අපගේ කණ්ඩායම. අපි මේ 69 ලක්ෂයේ මහජනයාගේ බලාපොරොත්තු සහ එදා දුන්න ප්‍රතිඥාව මත පිහිටලා කටයුතු කරනවා. කට්ටියක් රනිල් වික්‍රමසිංහට නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කිව්වා. නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කිව්වා රනිල් වික්‍රමසිංහ තමයි ගැලවුම් කාර්යය කියලා. ඒ අනුව ඩලස් සලහපෙරුමට ඡන්ද නොදී රනිල්ට ඡන්ද දෙන්න කිව්වේ එදා නාමල් රාජපක්ෂ. එදා නාමල් රාජපක්ෂේ කතා අහනකොට අදාපිට හිනා යනවා. මොකද එදා රනිල්ට රටකොට දාන්න පුළුවන් කියපු නාමල් රාජපක්ෂ අද කියනවා අවුරුදු දෙකක් ගිහිල්ලා රනිල්ට රටකොට දාන්න බෑ. ඒ නිසා රනිල්ට රටකොට දාන්න බැරි නිසා නාමල් රාජපක්ෂ ඡන්දේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා කියනවා. මම කියනවා නාමල් රාජපක්ෂ මහත්මයාට කිඹුල් කඳුළු හෙලන්න එපා කියලා අපි කියනවා. මොකද පහුගිය කාලාන්තරය මුළුල්ලෙම මේ අවුරුදු දෙකකට කලින් තවත් අවුරුදු දෙකක් ඈත ඉතිහාසයේ අපි බරපතල විදියට කිව්වා අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පක්ෂ තුල ආණ්ඩු තුලත් කරන්න කියලා. අඩුම ගානේ තමන්ගේ බාප්පට කියලා පුළුවන්කමක් ඇති වුණේ නැහැ කාබනික ගොවිතැනෙන් ඉවත් කරගන්න, නැගෙනහිර ජටි අදානෙට දෙනවා කියන එකෙන් ඉවත් කරගන්න. අර දුෂ්ට විදියට ගුරුවරුන්ට සලකපු යුගය අවසන් කරන්න බැරි වුණා. ඒ වගේම තමයි ආදාහනය කරනවා කියලා මුස්ලිම් ප්‍රජාවගේ හිත පිඳ මේ නාමල් රාජපක්ෂ මම හිතන්නේ අනාගතයේ රජයක් බාරගෙන වගකීමෙන් කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා. එදා තමන්ට බලේ තියෙන වෙලාව මොලේ තිබෙන්නේ දැන් මොලේ පෑදිලා තියෙනවා. නමුත් ඔබට බලේ හම්බ වෙන්නේ නැහැ කියලා අපි කියනවා. ඒ වගේම මේ පොදුජන පෙරමුණ ඊළඟ කල්ලිය රත්තරන්ගේ, ඒ වගේම චොකා මල්ලිගේ, ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ මේ කණ්ඩායමට අපි කියනවා පැහැදිලිවම තමන්ට යන්නේ නම් නැති නිසා මේ පාරුවේ ගහගෙන යන වෙලාවේ පාරුව ගිලිලා කොටේ ගිලිලා ඉන්න මහින්දානන්දලාට අපි කියනවා මේ කොටේ ගිලෙන දවස වැඩි ඈතක නැ එළමන 21 වෙනිදා වෙනකොට මේ රටේ ජනාධිපතිවරයා විදියට මහජන ඡන්දයෙන් බලයට එන්නේ සමග ජන සන්ධානයේ නායකගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඔහුට ඉන්න වැදගත් කණ්ඩායමක් ඉන්නවා කෘෂිකර්මයේ මෙහෙවන්න, ආර්ථිකයේ මෙහෙවන්න, සෞඛ්‍යයේ මෙහෙවන්න. මේ වැදගත් කණ්ඩායමට මම විශ්වාස කරනවා මේ රටේ සුවහසක් ජනයා අනිවාර්යයෙන්ම නියත ජයග්‍රහණයක් ලබා දෙනවා. News 19.lk